සමාජවාදය පිණිස පාරජාතික සහයෝගිතාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය අංශයේ ඉදිරිපත් කිරීමක්. සකල දේශවාසී නිර්ධන පන්තියේ විමුක්තිය උදෙසා මාක්ස් සහ එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය හඬපටයක් ලෙසට. කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශනයේ තෙවන කොටස සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී සාහිත්‍ය යටතේ අනුමාතෘකා අංක 1 ප්‍රතිගාමී සමාජවාදය. මෙතෙන් සිට සමාජවාදී සහ කොමියුනිස්ට් සාහිත්‍ය අනුමාතෘකා අංක 1 ප්‍රතිගාමී සමාජවාදය. අනුමාතෘකා අංක 1 ආ රදළ සමාජවාදය. ෆ්‍රාන්ස් හා ඉංග්‍රීසි රදළ පැලැන්තියසිය ඓතිහාසික තත්ත්වයන් නිසාම සමකාලීන ධනවාදී සමාජයට විරුද්ධව පත්‍රිකා ලිවීම වෘත්තිය බවට පත් කරගත්තේ 1830 ජූලි මාස සිදු වූ ප්‍රංශ විප්ලවයේදීත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සඳහා එංගලන්තයේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයේදීත තම වෛරයට පාත්‍ර වූ මේ උද්දච්චයා යලිත් වරක් මේ රදළ පැලැන්තියට පරාජය ගෙන දුන්නේය. එතැන් සිට බැරෑරුම් දේශපාලන අරගලයක් කිරීම ගැන සිතීමට පවා නොහැකි විය. ඉන්පසු කළ හැකි වූයේ සාහිත්‍යමය අරගලයක් පමණි. එහෙත් සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි වුවද පුනස්ථාපන යුගය පිළිබඳ සංස්කාරක සටහන. ඉංග්‍රීසි පුනස්ථාපන සමය 1660-1689 නොව ප්‍රංශ පුනස්ථාපන සමය 1814-1830 ගැනය. වරහන් තුල 1888 සංස්කරණයට එංගල්ස් විසින් දියන ලද සටහනකි. යලි පිහිටුවාලීම සඳහා යෙදූ පැරණි වාක්‍ය ඛණ්ඩ යෙදීම තවදුරටත් කළ නොහැකි විය. අනුකම්පාව ඇවිස්සීම සඳහා තම අයිතිවාසිකම් සහ උවමනාවන් අමතක කර දමා ඇති බවක් මවාපාමින් සූරා කෑමට භාජනය වූ කංකරු පන්තියේ අයිතිවාසිකම් හා උවමනාවන් වෙනුවෙන් පමණක් ධනපති පන්තියට විරුද්ධ චෝදනාවන් ඉදිරිපත් කරන බවක් පෙන්වීමට රදළ පැලැන්තියට සිදුවිය. තම නව ස්වාමියාට විරුද්ධව නින්දා සහගත ලිපි ලියමින් සහ ළඟාවෙමින් පවතින විනාශය ගැන අනාවැකි ඔහුගේ කනට කොඳුරා කියමින් සෑහීමට පත්වීමට රදළ පැලැන්තියට සිදුවිය. රදළ සමාජවාදයේ බිහි වූයේ මෙලෙසිනි. එය අර්ධ විලාපයකි, අඩ වශයෙන් නින්දා සහගත ලියවිල්ලකි, අතීතයේ අර්ධ දෝංකාරයකි, අනාගතයේ ආරම්භය වූ අර්ධ තර්ජනයකි. එය සමහර විට සිය තිත්ත උපහාස ජනක තියුණු ලෙස කාබදින විවේචන මගින් ධනපති පන්ති හදවතේ අර්ථුවට පහර එල්ල කරයි. එනමුදු හැම විටම ඒ සමකාලීන ඉතිහාසයේ ඉදිරි ගමන වටහා ගැනීමට සම්පූර්ණයෙන් අපොහොසත් වන බැවින් හැමදාම පූර්ණ හාස්‍ය ජනක හැඟීමක් ඇති කරලයි. මහජනතාව තමා වටා එක් රැස් කරගනු පිණිස රදළ පැලැන්තිය දජයක් වෙනුවට නිර්ධන පන්තියේ හිඟන පසුම්බිය වෙනුවේය. එහෙත් ජනතාව ඔවුන් සමග එක් වූ හැම විටකම ඔවුන්ගේ පසුපස පැරණි රදළ චිත්න දුටුවෙන් හඬ නගමින් සහ ගරුසරු රහිත සිනහ පාමින් ඔවුහු ඔවුන්ගෙන් ඈත් වූහ. ෆ්‍රාන්ස් ලෙජිස්මිත් වරුන්ගෙන් කොටසක් සහ යෞවන එංගලන්තකාරයෝ මේ හාස්‍ය ජනක නාටකය රඟපෑහ. රදළයෝ සිය සූරාකෑමේ විදිය ධනවාදී සූරාකෑමට වඩා වෙනස් බව පෙන්වා දෙන්නෝ නම් ඔවුහු මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූද දැනට යල්පැන ඇත්තා වූද අවස්ථාවන් හා තත්ත්වයන් යටතේ සූරාකෑ බව අමතක කරති. සිය පාලනය යටතේදී වත්මන් නිර්ධන පන්තිය කිසි කලෙකත් නොපැවති බව පෙන්වා දෙන ඔවුහු සමකාලීන ධනපති පන්තිය තම සමාජ ක්‍රමයේ අනිවාර්ය ඵලයක් බවද අමතක කරති. කෙසේ වුවද ඔවුන් තම විවේචනයෙහි වූ ප්‍රතිගාමී ස්වරූපය කතරම් අල්ප වශයෙන් සංගවතිද යත් ධනපති පන්තියට විරුද්ධව ඔවුන් ඉදිරිපත් කරන චෝදනාවේ තේරුම පැරණි සමාජ ක්‍රමය පුපුරවා දමන පන්තියක්
ධනපති ආධිපත්‍යය යටතේ වර්ධනය වෙමින් පවතින්නේය යනුයි. ධනපති පන්තිය නිර්ධන පන්තියක් බිහිකිරීම ගැන නොව විප්ලවවාදී නිර්ධන පන්තියක් බිහිකිරීම ගැන රදලියෝ වඩාත් වැඩියෙන් ධනපති පන්තියට චෝදනා කරති. එබැවින් දේශපාලන ප්‍රායෝගික කටයුතුවලදී රදලියෝ කංකරු පන්තියට විරුද්ධව සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සහභාගී වෙති. එමෙන්ම සාමාන්‍ය ජීවිතයේදී කර්මාන්තය නැමැති කප්රුකෙන් සර්ණමය ඵල යන්නේ සංස්කාරක සටහන. මෙය ජර්මනියට ප්‍රධාන වශයෙන් ගැලපෙයි. එහි ඉඩම් හිමි රදල පැලැන්තිය සහ ගම්බද ඉඩම් හිමි යුනික්වරුන් තම වතු හා ඉඩම් වලින් අති විශාල කොටසක් භාරකරුවන්ගේ මාර්ගයෙන් වගා කරවා ගත්හ. එමෙන්ම ඔවුහු බීට් සීනි වලින් සහ අර්තාපල් වලින් මත්පැන් පෙරන්නන්ද වූහ. වඩාත් පොහොසත් ප්‍රතාන්‍ය රදල පැලැන්තිය මෙතරම් පහතට වැටී නැත. එහෙත් ඔවුහුද ව්‍යාජමය බද්ධ ව්‍යාපාර වස්තු වෙළඳ සමාගම් සෑදීමට තම නම් පාවිච්චි කිරීමට ඉඩදීම මගින් පහත වැටමින් පවතින බදු මුදල්වල පාඩුව පිරිමසාලීමේ ආකාරය නොදන්නෝ නොවති. 1888 ඉංග්‍රීසි මුද්‍රණයට එංගල්ස් ලියූ සටහනකි. පූජකයා හැමදාම ඉඩම් හිමි රදලයා සමග අත්වල් බැඳගෙන ගමන් කළාක් මෙන්ම පූජක සමාජවාදයේද රදල සමාජවාදයේ සමග අත්වල් බැඳගෙන ගමන් කරයි. ක්‍රිස්තියානි තපසට සමාජවාදී පැහැයක් දීම තරම් වෙනත් පහසු දෙයක් නොමැත. කිතුනු දහම පෞද්ගලික දේපල වලට විරුද්ධවත්, විවාහයට විරුද්ධවත්, රජයට විරුද්ධවත්, වික්ත ගෝසාවක යෙදී නැතිද? මේවා වෙනුවට කිතුනු දහම දන් දීම සහ දුගී බවද, Brahmacharyaව සහ කයට වද දීමද, ආශ්‍රම ජීවිතයේද දේශනා නොකලේද? කිතුනු සමාජවාදය අන් කිසිවක් නොව රදලයාගේ කෝපය නිවාලනු පිණිස පූජකයා ඉසින ආසිරි පැන් පමණකි. අනුමාතෘකා අංක 1A සුළු ධනපති සමාජවාදය. ධනපති පන්තිය විසින් විනාශ කර දමනු ලැබූ සමකාලීන ධනවාදී සමාජය තුළ සිය ජීවන තත්ත්වයන් හීන වී ගිය සහ අභාවයට පත් වී ගිය එකම පන්තිය රදල පැලැන්තිය පමණක් නොවේ. මධ්‍යකාලීන යුගයේ නගරවැසි කොටස්ද සුළු ඉඩම් හිමි ගොවියෝද සමකාලීන ධනපති පන්තියේ පුරෝගාමීන් වූහ. කර්මාන්තය සහ වෙළඳාම විශාල සංවර්ධනයක් ලබා නැති රටවල මේ පන්තීන් දෙක දියුණු වෙමින් සිටින ධනපති පන්තිය අසලින් අකර්මණ්‍ය ජීවිතයක් ගෙවති. නවීන ශිෂ්ටත්වය පූර්ණ වර්ධනයක් ලබා ඇති රටවල ධනපති සමාජයේ අතිරේක කොටසක් ලෙස නිතර අලුත් වැඩියා වෙමින් පවතින සුළු ධනවාදීන්ගේ නව පන්තියක් සෑදී ඇත. මෙය නිර්ධන පන්තිය සහ ධනපති පන්තිය අතර වෙනමින් පවතී. එහෙත් තරඟයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ පන්තියට අයත් තනි තනි සමාජිකයෝ නිරන්තරයෙන්ම නිර්ධන පන්තියට ඇද වැටෙති. එමෙන්ම මහා පරිමාණ කර්මාන්ත වර්ධනය වීමට පටන් ගැනීම සමගම සමකාලීන සමාජයේ ස්වාධීන කොටසක් ලෙස සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීමත් භාණ්ඩ නිෂ්පාදනයේ කුසිකර්මයේ සහ වාණිජයේ තමන්ට අයත්ව තිබූ ස්ථානවලට ඕවර්සියර් වරුන් වතු කළමනාකරුවන් සහ වැටුප් ලබන සේවකයන් පත්වන සැටි ඔවුන්ට පෙනේ. ජනගහණයෙන් හරි අඩකටත් වඩා බොහෝ වැඩියෙන් ගොවීන් සිටින ප්‍රංශය වැනි රටවල ධනපති පන්තියට විරුද්ධව නිර්ධන පන්තියේ පැත්තගත් ගත්කරුවන් ඇතිවීම ස්වභාවික දෙයක් විය. මොවුහු ධනපති පාලනයට විරුද්ධව කළ විවේචනවලදී සුළු ධනපතියාගේ සහ සුළු ගොවියාගේ මිම්ම පාවිච්චි කරමින් සුළු ධනවාදී ස්ථාවරයක පිහිටා කංකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළහ. එලෙස සුළු ධනවාදී සමාජවාදය බිහිවිය. ප්‍රංශයෙහි පමණක් නොව එංගලන්තයේද සිස්මොන්ඩ් මේ දර්ශනවාදී නිකායේ ප්‍රධානියා වූයේය. මේ සමාජවාදී නිකාය පසුකාලීන නිෂ්පාදනමය සබඳතාවයන්ගේ පරස්පර විරෝධීතාවයන් අති තියුණු ලෙස පිරිසුමට හසු කළේය. ආර්ථිකවාදීන් කෛරාටික ලෙස
නිදහසට කරුණු දැක්වීමේ ඇති හිස් බව එය විසින් හෙළිදරව් කෙරිණි. එය යන්ත්‍ර මගින් නිෂ්පාදනය කිරීමේද ශ්‍රම විභජනයේද විනාශකාරී විපාකයන් ඵලයන් විවාද රහිතව පිළිගැනෙනසේ ඔප්පු කළේය. ප්‍රාග්ධනය සහ ඉඩම් 47 දෙනා අත සංක්‍රේන්ත්‍රණය වීමද අධි නිෂ්පාදනය අර්බුද සුළු ධනපතියාගේ සහ ගොබියාගේ නොවැලැක්විය හැකි විනාශයේද නිර්ධනයන්ගේ අන්ත දුගී භාවයේද නිෂ්පාදනයේ අරාජිකතාවේද ධනය බෙදා හැරීමේදී ඇති වී තිබෙන සාපරාදී අසමානතාවේද ජාතින් අතර පවතින සමූල ඝාතන කාර්මික යුද්ධද පැරණි සදාචාරමය බැඳීම් දියබී යාමද ඒ පෙන්වා දුන්නේය. එසේ වුවද මේ පන්නේ සමාජවාදය සිය යථානුභූත පරමාර්ථාතින් එක්කෝ භාණ්ඩ නිෂ්පාදනය සහ හුවමාරුව අරඹයා පැරණි ක්‍රමත් ඒවා සමග පැරණි දේපල සම්බදතාවයන් පුනස්ථාපනය කිරීමට හෝ නැතිනම් නිෂ්පාදනය සහ හුවමාරුව අතින් දැනටමත් පුපුරවා දමා ඇති හා අත්‍යවශ්‍ය ලෙසම පුපුරවා දැමිය යුතු පැරණි දේපල සම්බදතාවයන්ගේ රාමුව තුළ නිෂ්පාදනය හා හුවමාරුව පිළිබඳ සමකාලීන මාධ්‍යයන් බලහත්කාරයෙන් සිරකිරීමකට භාජනය කිරීමට අභිලාෂයක් දක්වයි. මේ සිද්ධීන් දෙකෙහිදී සුළු ධනපති සමාජවාදය එකවරම ප්‍රතිගාමීය මනෝරාජිකවාදීය. කර්මාන්තෙහි ශ්‍රේණි සංවිධානයද කුසිකර්මෙහි පීතෘමූලික සබඳතාවයන්ද මේ පන්නේ සමාජවාදයේ අවසාන වචන වන්නේය. තවදුරටත් සිය සංවර්ධනයේදී මේ ප්‍රවණතාවය බියසුළු මුර්ජාවකට ඇදවැටේ. අනුමාතෘකා අංක 1 ඈ ජර්මන් හෙවත් සැබෑ සමාජවාදය. ආධිපත්‍යයට පැමිණ සිටින ධනපති පන්තියේ පීඩනය යටතේ ඇති වූ මෙම ආධිපත්‍යයට විරුද්ධව ගෙන ගිය අරගල ප්‍රකාශයට පත් කළ සාහිත්‍යයක් වූ ප්‍රංශයේ සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී සාහිත්‍ය ජර්මනියට ඉදිරිපත් කරනු ලැබුවේ එරටේ ධනපති පන්තිය රදලවාදී ඒකාන්තවාදයට විරුද්ධව සිය අරගල ආරම්භ කළ කාලයේදීමය. ජර්මන් දාර්ශනිකයෝද අර්ධ දාර්ශනිකයෝද අලංකාර වාක්පාට දෙදීමෙහි ප්‍රසියෝද ඉමහත් ආසාවකින් යුතුව මෙම සාහිත්‍ය බදා වැළඳගත් නමුත් මෙම සාහිත්‍ය කෘතීන් ප්‍රංශයේ සිට ජර්මනයට සංක්‍රමණය වන විට ඒ සමගම ප්‍රංශයේ සමාජයේ තත්වයේද ජර්මනයට සංක්‍රමණය නොවූ බව ඔහු අමතක කළහ. ජර්මනියේ සමාජ තත්වයන් ඉදිරියේ මේ ප්‍රංශ සාහිත්‍යයේ ඍජු ව්‍යවහාරික වැදගත්කම සම්පූර්ණයෙන් එම කොටස නැවත. ජර්මනියේ සමාජ තත්වයන් ඉදිරියේ මේ පංස් නැවතත් ජර්මනියේ සමාජ තත්වයන් ඉදිරියේ මේ ප්‍රංශ සාහිත්‍යයේ ඍජු ව්‍යවහාරික වැදගත්කම සම්පූර්ණයෙන් නැති වී හුදු සාහිත්‍යමය ප්‍රවණතාවයක් පමණක් ගත්තේය. විය යුතු පරිද්දෙන්ම මානව හරය සපුරාලීම පිළිබඳව පොහු බුද්ධිමය ස්වරූපයක් එය ගත යුතු විය. මෙලෙස 18 වැනි සියවසරේ ජර්මන් දාර්ශනිකයන්ට පළමුවෙනි ප්‍රංශ විප්ලවයේ ඉල්ලීම් හුදෙක් ව්‍යවහාරික බුද්ධියේ ඉල්ලීම් හැටියට පෙනිනි. විප්ලවවාදී ප්‍රංශ ධනපති පන්තියේ අදිෂ්ඨානය පිළිබඳ ප්‍රකාශනය නිර්මල අදිෂ්ඨානයේ විය යුතු ලෙසම ඌ අදිෂ්ඨානයේ පොදු වශයෙන් ඌ නියම මානව අදිෂ්ඨානයේ නීති ලෙස ඔවුන්ට පෙනිනි. අභිනව ප්‍රංශ සංකල්ප සිය පැරණි දාර්ශනික හෘද සාක්ෂිය සමග සංගතික ලෙස ගලපා ගැනීම පමණක් නැතිනම් සිය දාර්ශනික අදහස් බැහැර නොකර ප්‍රංශ සංකල්ප ඈඳා ගැනීම තම කෘති මගින් ජර්මන් සාහිත්‍ය වේදී වූ කලහ අනුවාද මගින් විදේශීය භාෂාවක් උකහා ගන්නා අන්දමට මෙම උකහා ගැනීමද සිදුවිය. කිතුනු සමය නොදත් නැවතත් කිතුනු සමය නොදත්
පැරණි ලෝකයේ අචිර්ණ කල්පිත ග්‍රන්ථවල මුල් පිටපත් මතුපිට පූජකයන් විසින් කතෝලික ආගමේ සුද්ධවන්තයින්ගේ ජීවනතය එම කොටස නැවත කිතුණු සමය නොදත් පැරණි ලෝකයේ ආචිර්ණ කල්පිත එම කොටස නැවත කිතුණු සමය නොදත් පැරණි ලෝකයේ අචිර්ණ කල්පික ග්‍රන්ථවල මුල් පිටපත් මතුපිට පූජකයන් විසින් කතෝලික ආගමේ සුද්ධවන්තයින්ගේ ජීවන චරිත අමන ලෙස ලියන ලද ආකාරයට සුප්‍රකටය. ධර්ම ඥානයෙන් තොර වූ ලෞකික සාහිත්‍ය අරබයාද ජර්මන් සාහිත්‍යවේදියෝ මෙම ක්‍රියාදාමය අනිත් අතට යෙදවූහ. ප්‍රංශ මුල් පිටපත්වලට යටින් ඔහු සිය දාර්ශනික පල්හැලි ලියා තැබූහ. නිදසුනක් වශයෙන් මුදල්වල ආර්ථික කාර්යයන් පිළිබඳව ප්‍රංශ විවේචනයට යටින් ඔහු මනුස්සත්වයේ අන්සතු කිරීම ලියූහ. ධනවාදී රජය පිළිබඳව ප්‍රංශ විවේචනයට යටින් වියුක්ත ව්‍යාප්තියේ ආධිපත්‍ය නැතිකර දැමීම ආදී ලියූහ. ප්‍රංශ න්‍යායට යටින් සිය දර්ශනවාදී වාක්‍ය ඛණ්ඩ ඉදිරිපත් කිරීම ඔවුන් හැඳින්වූයේ ක්‍රියාකාරීත්වයේ දර්ශනවාදය, සැබෑ සමාජවාදය, සමාජවාදයේ ජර්මන් විද්‍යාව, සමාජවාදයේ දාර්ශනික පදනම ආදී වශයෙන්. මේ අන්දමට ප්‍රංශ සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී සාහිත්‍ය සම්පූර්ණයෙන්ම දුර්වල කරන ලදී. මේ අන්දමට ප්‍රංශ සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී සාහිත්‍ය සම්පූර්ණයෙන්ම දුර්වල කරන ලදී. තවද ජර්මන් කාර්යා අතට පත් වූ එම සාහිත්‍යයෙන් එක් පන්තියක් තවත් පන්තියකට විරුද්ධව ගෙන යන අරගලය ප්‍රකාශ කිරීම නිමාවට පත් වූ නිසා මෙයින් ප්‍රංශ ඒකපාර්ශ්විකත්වය අභිබවා නැගී සිටියේ යයිද සත්‍යය උමනාවන් නොව, සත්‍යයේ උමනාවන් නිර්ධන පන්තික උමනාවන් නොව මිනිස් ස්වභාවයේ උමනාවන් කිසිදු පන්තියකට අයත් නැති යථාර්ථවාදී නොවන දර්ශනවාදී මනස් සෘෂ්ටිය නැමැති මීදුම් පටලයක් තුළ පවතින මිනිසාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බව ඔහුට හැඟිනි. තම සිත් කැමි අභ්‍යාසයේ මෙතරම් බාරදූර ලෙස සහ ගාම්භීර ලෙස හිසට ගත්තා වූ සහ ඒ මෙතරම් කෑකෝ ගසමින් වර්ණනා කළා වූ මෙම ජර්මන් සමාජවාදය සිය පණ්ඩිත මානීත්වයේ ටිකෙන් ටික නැති කරගත්තේය. රදළ පෙළැන්තියට සහ නිරපේක්ෂ ආණ්ඩුවට විරුද්ධව ගෙන ගිය ජර්මන් ධනපති පන්තියේ, විශේෂයෙන් රුසියන් ධනපති පන්තියේ සටන එක් වචනයකින් කියතොත් ලිබරල්වාදී ව්‍යාපාරය වඩාත් පැරැරුම් විය. දේශපාලන ව්‍යාපාරයේ ඉදිරිපිට සමාජවාදී ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත් ලිබරල්වාදයට විරුද්ධවද නියෝජිත ආණ්ඩු ක්‍රමයට විරුද්ධවද ධනවාදී තරගයට, ධනවාදී පුවත්පත් නිදහසට, ධනවාදී ව්‍යවස්ථාපනයට, ධනවාදී නිදහසට සහ සමානාත්මතාවයට විරුද්ධවද පාරම්පරික අභිශාප ඉදිරිපත් කිරීමටත් මේ ධනවාදී ව්‍යාපාරය මගින් තමන්ට දිනා ගැනීමට කිසිවක් නැති අතර හැම දෙයක්ම නැති වී යාමේ අනතුරට මුහුණ පාන බව දේශනා කිරීමටත් මේ මගින් සැබෑ සමාජවාදයට දිගු කලක් තිස්සේ පතමින් සිටි ස්වර්ණමය අවස්ථාව ලැබිනි. ජර්මනියේ ඒවා දිනා ගැනීම අවශ්‍ය යන අරමුණුවල පමණක් තවමත් තිබෙන පූර්වාපයක් එනම් ආර්ථිකමය ජීවන තත්ත්වයන් සහ ඒට ගැලපෙනසේ සකස් වුණු දේශපාලන ව්‍යවස්ථාවකින් යුක්තව සමකාලීන ධනවාදී සමාජය පවතින බව ප්‍රංශ විවේචනය පූර්ව කල්පනාවක යෙදුණු බැව් එහිම සංවේගදායි දෝංකාරයක් වූ ජර්මන් සමාජවාදය අවශ්‍යතම මොහොතේදීම අමතක කළේය. පූජකයන්, පාඨශාලා අධිකාරී, ගම්බද ඉඩම් හිමි යුම්කරයන් සහ නිලධාරීන් පිරිවර කොටගත් ඒකාන්තවාදී නිරපේක්ෂ ආණ්ඩුවලට නම් මේ සමාජවාදය තමන්ට තර්ජනය කරමින් නැගී එන ධනපති පන්තියට විරුද්ධව පාවිච්චි කළ හැකි පඹයකු විය. එය ජර්මන් කංකරු පාන්තික කැරලි පාගා දැමීම පිණිස මේ ආණ්ඩුව දුන් කස පහරවල් සහ විඩි උන්ද නැමැති තිත්ත පානයෙන් ඉක්බිතුව දෙන ලද මිහිරි පානයක් බඳු විය.
සැබෑ සමාජවාදය ජර්මන් ධනපති පන්තියට විරුද්ධව සටන් කිරීම පිණිස අවියක් ලෙස ආණ්ඩුවලට ආධාර වූ අතර එය ඒ සමගම ප්‍රතිගාමී උමනාවන් එනම් ජර්මන් අවරසිකයින්ගේ උමනාවන් ඍජු ලෙසම නියෝජනය කළේ 16 වැනි සිය වසරේ අවශේෂයක් වූ එතැන් සිට එක් හෝ තවත් ආකාරයකින් නිරන්තරයෙන්ම යළි යළිත් මතුවෙමින් පැවති සුළු ධනපති පන්තිය ජර්මනියේ දැනට පවතින තත්ත්වයන්ගේ යථාර්ථවාදී සමාජීය පදනම වේ. මේ පන්තිය රැක ගැනීම ජර්මනියෙහි දැනට බලපාන තත්ත්වය ආරක්ෂා කර ගැනීමය. ධනපති පන්තියේ කාර්මික සහ දේශපාලනමය ආධිපත්‍ය එක් අතකින් ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කිරීමෙන්ද අනිත් අතින් විප්ලවවාදී නිර්ධන පන්තියේ වර්ධනයෙන්ද මෙම පන්තිය සිය විනාශය බියෙන් යුතුව බලා සිටි. එක් වෙඩි පහරකින් හාවුන් දෙදෙනෙකු මරා දැමීමට සැබෑ සමාජවාදය බිහි වී තිබෙන බව එයට දැනුණාක් මෙනි. සැබෑ සමාජවාදයේ වසංගතයක් මෙන් පැතිරිණි. අලංකාරෝත්තිය නැමැති පුෂ්පයෙන් ගෙත්තං කළ මුදු චිත්ත වේගය නැමැති කඳුලෙන් පොඟවා කාල්පනිකය නැමැති මකුළු දැලින් ගොතන ලද මායාකාරී වස්ත්‍රය ජර්මන් සමාජවාදීන් විසින් සිය කෙට්ටු සදාකාලික සත්‍යයන් දැවටීම සඳහා පාවිච්චි කළ මේ උත්කෘෂ්ට වස්ත්‍රය එබඳු ජනගහනයක් ඉදිරියෙහි ඔවුන්ගේ භාණ්ඩ අලවිය වැඩි කිරීමට පමණක් උපකාරී විය. ජර්මන් සමාජවාදය තම පැත්තෙන් සුළු ධනපති අවරසිකත්වයේ පුරාජේරුකාර නියෝජිතයා වශයෙන් වූ තම කාර්ය කොටස වඩාත් හොඳින් වටහා ගත්තේය. ආදර්ශවත් ජාතිය ජර්මන් ජාතිය බවත් නියම ආදර්ශවත් මිනිසා ජර්මන් සුළු ධනවාදී අවරසිකයා බවත් ඒ ලොවට ප්‍රකාශ කළේය. මෙම ආදර්ශවත් මිනිසා කරන හැම දුෂ්ට නීච ක්‍රියාවකටම එය එම ක්‍රියාවේ සැබෑ මුහුණුවරට වඩා හාත්පසින්ම වෙනස් වූ ගුත්තමය උසස් සමාජවාදී අර්ථකථනයක් දුන්නේය. රළු ලෙස විනාශකාරී වූ කොමියුනිස්ට්වාදී ප්‍රවණතාවයට ඍජු ලෙසම විරුද්ධ වීමත් සියලු පන්ති අරගල කෙරෙහි වූ සිය උත්තරීතර පිළිකුල ප්‍රකාශ කරලීමටත් තරම් වූ අන්තයකට එය ගියේය. ජර්මනියෙහි දැනට වරහන් තුල 1847 ප්‍රචාරය වන ඊනියා සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී පොත්පත්වලින් ඉතා සුළු සංඛ්‍යාවක් හැර අන් සියල්ල මේ තුච්ච දුර්වල සාහිත්‍ය සංස්කාරක සටහන. 1848 කුණාටුව මේ අශෝභන ප්‍රවණතාවය එහෙම පිටින්ම ඉවතට ගෙන ගොස් සමාජවාදයේ අතුගායමට ආසා කළ ධාරකයන්ගෙන් ඒ උදුරා ගන්නා ලදී. මෙම ප්‍රවණතාවේ ප්‍රධාන නියෝජිතයා සහ සදාතනික ආකෘතිය වූයේ කාල් ග්‍රෑන්ය. 1890 ජර්මන් මුද්‍රණයට එංගල්ස් විසින් දින ලද සටහනකි. ගණයට අයත්ය. කොමියුනිස්ට් ප්‍රකාශනයේ තෙවන කොටස සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී සාහිත්‍ය යටතේ අනුමාත්‍රිකා අංක 2. ගතානුගතික හෙවත් ධනපති සමාජවාදය හා අනුමාත්‍රිකා අංක 3. විවේචක මනෝරාජික සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය යටතේ ඉදිරියට සවන් දෙන්නේ.